ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේ ජාතිවාදී මාවතර ගෙනියන්න අපි උත්සාහ දරන්නේ නැහැ. ඒකින් අපි අදහස් කරන්නේ නැහැ සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන එක අපි පිළි අරගනිමින් තමයි ඒ කටයුතු කරන්නේ. ඒ කටයුතු වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් සහ අනිකුත් අයත් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි ඒ සියලුම පියවර ගන්න. අපි මේ වෙලාවෙත් දැන් විවිධ බල අරගල අපි දකින්නේ හැමදැනම මාධ්‍ය සාකච්ඡා, ඒ වගේම දිනපතා රූපවාහිනී වැඩි කාලයක් ගත කරන්නේ මේ බලය ලබා ගැනීම සහ බලය රඳවා ගැනීම උදෙසාය කියන එක තමයි අපිට පේන්නේ. අපි බලාගෙන ඉන්නවා අපි සතියකට එක මාධ්‍ය සාකච්ඡාවක් වගේ මේ තියෙනවා අපේ සම්දානෙ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකක් තියෙනවා. ඊට වැඩි අපි වැඩි වෙලාවක් මේ වෙනුවෙන් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ වැඩ කරන්න. කැමරා ඉස්සරහා කතා කරන්නට වැඩිය අපිට අවශ්‍ය වෙන්නේ වැඩපිළිවෙළක් රට වෙනුවෙන් දියත් කරන්න. ඒකට උත් අපි අනිවාර්යයෙන්ම කරනවා. අපිට පේන්න තියෙන කාරණේ තමයි එක පිරිසක් බලය රඳවා ගැනීම සඳහා ඕනම පාවාදීමක් කරන්න සූදානමින් ඉන්න. බලයේ ඉන්න කණ්ඩායමේ බලාපොරොත්තු ඕන පාවාදීමක් දී කළා රටේ තිබෙන දීපල විකුණලා හරි ඒගොල්ලන්ගේ බලය රඳවා ගන්න. අනිත් කණ්ඩායම් මහන්සි වෙනවා ඕනම පාවාදීමක් කළා හරි බලය ලබා ගැනීම. අවසානයේ වෙලා තියෙන්නේ බලය රඳවා ගන්න මහන්සි වෙන කට්ටියත් ඒ වගේම බලය ලබා ගන්න මහන්සි වෙන කට්ටියත් අතරට අහිංසක ජනතාව මැදිහත් වෙලා ඒ අය පීඩාවටපත් වෙනවා. මේ සියලු දෙනාගේ බලාපොරොත්තුව රට ගොඩනගන්නද කියන එක පිළිබඳව තමයි අපි කල්පනා කරන්නේ. මේ අවුරුදු 71 තුලම මේ සියලු දෙනා අපිත් සමග අපිත් ඒ පක්ෂවල අපිත් වගකින් දැරුව අපි අසමත් වෙලා තියෙන මේ සියලුම දෙනා රට දියුණු කරා. අද වෙනකොට එක පුද්ගලයෙක්ගේ ණය 417,000ක්ටත් වැඩි වෙලා තියෙනවා. ඒක පුද්ගල ණය ප්‍රමාණය. අපේ රාජ්‍ය ආදායම අද ණයයි පොලියයි ගෙවනකොට ඉතාමත් සොච්චම් මුදලක් ඉතුරු වෙන්නේ. පඩි ගෙවා ගන්නත් බෑ. ඉතින් එහෙම වෙලාවක තමයි අපි මේ රට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. හැබැයි එවන් තත්ත්වයක් තුල වුණත් අද රජය අපිට පේන්නේ නැහැ ඒ පිළිබඳව වැටහීමකින් කටයුතු කරනවා කියලා. මුදල් නාස්තිකරණ එකේ සීමාවක් නැහැ. මම ඊට පෙර හෙලිදරව් කරා සමෘද්ධි ව්‍යාපාරයේ නාස්තිය පිළිබඳව. ඔවුන් බීරි අලින්ට වීනාග වයන්න වගේ තමයි ඔවුන් ඒවා අහගෙන ඉන්නවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නවත් තරම් කාරුණික වෙන්නේ නැහැ. ඒ නාස්තිය කරනවා. ඒ වගේම ප්‍රතිරූප ගොඩනගන්න මේ අය විශාල මුදලක් මාධ්‍ය ආයතන වලට රජයේ මුදල් වියදම් කරනවා. ඒ වගේම නාස්ති කරනවා. කට් අවුට් බැනර් පෝස්ටර් වලට විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා. රටේ මුදල්, රජයේ මුදල්. අපි අය ඒව කතා කරනවා අඩුයි. සමහරවිට මාධ්‍ය වලත් මේවා ප්‍රචාරය වෙනවා අඩුයි. මොකද මාධ්‍ය ආයතන වල හිතනවා ඇති තමන්ට එන මේ මුදල් ප්‍රමාණය අඩු වෙයි. මේ පිළිබඳව විවේචනයක් කරන නමුත් අමතක කරන්නේවා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තමයි මේ එක එක්කෙනාගේ ප්‍රචාරක වියදම් වෙනුවෙන් වෙන් කරන්නේ වියදම් කරන්නේ කියන එක. දැන් රූපවාහිනී සංස්ථාව පාඩු ලබලා තියෙන මිලියන 300ක් විතර තිබුණු තැන්පතුවත් නැති වෙලා දැන් පාඩු ලබලා. ජාතික රූපවාහිනී ITN එකත් පාඩු ලබන මට්ටමට පැමිණෙමින් යනවා. ඒ යම් යම් අපිට පේනවා ඒවයි මුදල් හරියාකාර නිසි පාලනයක් නැහැ. අනවශ්‍ය විදියට කටයුතු කරන්න යෑම තුළ එක එක ප්‍රතිරූප ගොඩනගන්න යෑම තුළ තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි පැහැදිලි විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද රාජ්‍ය ආයතන වලට එහෙම නාස්ති කරන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය ආයතන කඩා වැටෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අද රාජ්‍ය ආයතන බොහොමයක් කඩා වැටෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. අරමුදල් තිබුණු සියලු ආයතන වල අරමුදල් අද හිතු මතයට වියදම් කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ යම් අවශ්‍යතාවයකට ගන්න කියලා ඉතුරු වෙලා තිබුණා අරමුදල් ඒ සියල්ලම අද වියදම් කරනවා. ඒ වගේම පත්තිම් දෙන ඒවා අසීමිත විදියට පත්තිම් දෙනවා. පුරප්පාඩු නැතුව දෙනවා. ගිල වැඩ කරන්න තැන් නැහැ ඒගොල්ලන්ට. දේශපාලන වශයෙන් පත්තිම් දෙනවා. පත්තිම් නිර්මාණය කරමින් දෙනවා. අපිට කමක් නැහැ රජයේ සේවයට ඇතුල් කරාට කමක් නැහැ. එයාට වැඩ තියෙනවනම් වැඩ ගන්නවනම්. හැබැයි මේ දේශපාලන ඡන්දයක් ඉලක්ක කරගෙන මේ දිනේමයි විශාල විනාශයක් වෙන්නේ.